රටක් කැළඹු ගල්ගමුව මහා නාන්නේරිය ත්‍රිත්ව ඝාතනය පිළිබඳවයි අද අපේ සොය බැලීම 2021 අගෝස්තු මාස 6 වෙනිදා අබිරහස් ලෙස මිය යන මේ තිදෙනාගේම මලසිරුඩු හමුවන්නේ මේ නිවස තුලයි වයස අවුරුදු 28ක් වූ ඉන්දිකා ශාන්ති වනසිංහ දෙදරු මවක් ඇයගේ දේහයත් ඒ වගේම ඇයගේම පළමු දරුවා වයස අවුරුදු 10ක පසුණු සෙනිත රාජකරුණාගේ දේහයත් කැපුම් තුවාල සහිතව මේ නිවසේ දකින්නට තිබුණා ඒ වගේම වයස අවුරුදු 28ක් වූ මේ ප්‍රදේශයේම තරුණයෙක්ගේ මලසිරුරකුත් ඒ අසලින් හමු වෙනවා දුවට මෙතෙන්ට ගහලා පුතාට මෙතෙන්ට එකක් ගහලා මෙතෙන්ට එකක් ඉල්ලේ දීලා බිච්චියේ බීමයි පුතාගේ ඉතින් ඒකෙදි පේන්නේ නැලේ ගොඩ බිච්චියටලේ බිච්චිය ඇනලා ඔළුව මෙහෙම අඟාර ගිහිල්ලා ඔළුව වටේටම මුණින් දාලා මම බලනකොට ප්‍රියංග තුසිත කුමාර ගල්ගමුව නල්ලච්චි ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඒ වගේම වයස අවුරුදු 28කම පසු වෙන මේ විවාහක කාන්තාව මේ දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් පැවතුණාද මෙය සැකයට තුඩු දෙන කාරණයක් යාබද නිවසේට ඇත්තේ යාර කීපයක දුරක් පමණයි මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන ඉන්දිකා ශාන්ති වනසිංහ වයස අවුරුදු 28ක තරුණියගේ ආදරණීය අම්මත් තාත්තත් අපි මේ සාකච්ඡාවට එකතු කරගත්තා තාත්තගේ නම ජයසේකර ජයසේකර හා දැන් වයස කීයද තාතර 65යි 65යි අම්මගේ නම මගේ ලැබ්ලියන් කරුණාවති තාත්තේ මේ අපිට මේ කතාව මුලින්දම අහගන්න කැමති කියමුක බලන්න කොහොමද මේ ගල්ගමුවට එන්නේ පදිංචියට කටුපතේ ඉඳලා ආවේ මුල්ගම කටුපත මුල්ගම කටුපත ඊට පස්සේ ඉඳලා ඇවිල්ලා මෙයාගේ අක්කා ඉන්නවා මේ පයින් කොළඹ අහහ එහෙ ඇවිල්ලා ඉඳගෙන තමා තාමරේ අර ගෙට ආවේ තාමරේ ගෙදරකට ආවා ගල්ගමුව තාමරේ අහහ ඊට පස්සේ පුතාලා හතර දිනත් එක්ක තම ආවේ ආ දරුවෝ හතර දිනක් හිටියද ඔව් අර තුට්ටි එක්ක නා වඩාගෙන ආවේ ඔව් ඒ ඇලිදින් අවුරුදු දැන් 20ක් විතර වුණා කාල සීමාව ඒ 20කට පස්සේ තමයි මේ කොහමං කුලම ගමට ආවේ ගමට ඇවිල්ලා තියෙන්නේ ඒ එහේ ඉඳගෙන මහානාන්නේට ඉස්කෝලේ ගියා හතර දිනාම ඔව් දැන් තාත්තා කරන්නේ වෘත්තියෙන් මේ පොල්ලි පලන එක පොල්ලි පලන එක තවත් ඉතින් කුලී වැඩ වලටත් යනවා ඒකත් කරනවා ඉතින් හරිම දුෂ්කර විදිහට තමයි මේ ජීවිතාව ගත කරන්නේ. ඒ වගේම පලාතත් හරිම දුෂ්කරයි. මේ ලොකුම දුව වෙන්නේ නැති නේද? ඔව් ලොකුම දුව ඊගා නැහැ. ලොකුම පුතා. හා ඊගාවල දෙන්නේ දුව. දුව. ඔව්. මේ මේ යන්නේ දුව නේද? දුව නැතුනේ. දුව මහානාන්නේරිය විද්‍යාලයට යනවා. ඊට පස්සේ 10 ශ්‍රේණියෙන් අතරමඟ නවතිනවා. නවතිනවා. ඔව්. ඊන අනතුරුව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරනවා. මම කිව්වා හරිද? හරි. කොහෙද ඇඟලුම් කර්මාන්තශාලා පලුකන්දෑවි පලුකන්දෑවි ගල්ගමුව පලුකන්දෑ කොපමණ කාලයක් යනවද අවුරුදු 4ක් විතර ගියානේ 4ක් විතර ඔව් 4 ඒ ගිහින් ඉන්නකොට තමයි ඔය විවාහ ජීවිතේට අර කෙනෙක් කතා කරලා ඉතින් මේ ආ මේ යෝජිත විවාහයක් ඔව් ඒක ආදර සම්බන්ධයක් නෙමෙයි නෑ නෑ අපි බෑ කිව්වා බෑ කියලා වහම ඉන්නකොට එයා හොරෙන් අරන් ගියා ගාමන්ට් එකට ළඟට ගිහින් අරන් ගියා අරන් ගිහිල්ලා අපි ඒකම කතා බහ කරලා කසත් බැන්දිවා මන්දලා ඒ ඔය ගමන අවුරුදු 5ක් විතර හිටියා නේද ඒ ඉඳලා තමයි බැංකුණයි අරේ මේ කියලා ඉන්න බෑ කියලා ගියක් හොයලා දෙන්න කියලා මෙහෙ ගියක් හොයලා දුන්නා අපි පුතා ඔය පයිනික් කුලම පයිරික් කුලම ඒ කියන්නේ ගල්ගමු නාන්නේරිය පයිරික් කුලම ඔව් දැන් බෑනායි ගම කොහෙද මහසියමලංගම මහසියමලංගම කියන්නේ මේ ගල්පිතිගම මොරගොල්ලාගම මහසියමලංගම ඔය බෑනා මේ වෘත්තිය මොකද්ද කලේ මේ නේවිකේ අනේවිකේ කටයුතු කළා ඒ කෙරුවට ඉතින් පඩිය පඩිය නෑ දුව කරන මේ හැකියාවෙන් තමයි මේ ජීවත් වෙන්නේ ගාමට ඉතින් මං ගා ඉඳලා තමයි පුතාලා දෙන්න දාලා ගි ඊට පස්සේ තමයි ඉතින් ওই කුලියට ওই ගේ අරගෙන හිටියේ ඉතින් මේ තමයි දුව හිටියේ ගෙදර යන හැන්දාට යනවා දවල්ට ඉතින් කෑම කන්නේ මිහින් සේරම කරන්නේ දුව චූටි ඉතින් මේ අට අරගෙන එනකොට ඔය හතර දෙනාම අන්න ඉතරයි මතක තියෙන්නේ නන්දම්මත් ගහනවා එතකොට මිනිහත් ගහනවා මිනිහගේ මල්ලිලත් එහෙම අරියාදු ඔහොම ඔහොම තමයි බැරි තැන ඔය ගේ කුලියට අරගෙන මෙයාමයි කුලිය ගවන්නේ
රුපියල් 3000ක් දෙනවා මාසෙකට වතුර බිල් ලයිට් බිල් ගෙවාගෙන ඉන්නවා තායේ මදියට එයා ස්කූටරයක් අරන් ඒකට නැයි ගෙවන්නේ මෙයා අර හොනේ වට බොනවා කැම්ප් එකේ ඉව තමයි එයාගේ වැඩ සුදියේ ගෝල් ලිප් එක ඕනේ ඉතින් ආපුවම ගෑන්ගේ තියෙන වීවරෙත් එක්කලා තමයි බස් එකේ යන්නේ මේ කැම්ප් එකට යනකොට ළමින්ට කණ්ඩවත් නැහැ ඉතින් මෙයා තමයි සේරම කරන්නේ පාඩම් කරනකොට පාඩම් කරනකොට පාඩම් කරුවේ නැත්නම් කෝටු අරන් දන ගහන්න කියනවා දන ගහන්න කියලා පෑය දෙකක් තුනක් ගියයින් පස්සේ තේ වතුරවත් මුකුත් කැම් බීව නැහැ ආයි කිසිම දෙයක් නැහැ ඊට පස්සේ නැගිටලා තමයි කණ්ඩ දෙන්නේ ඒ වගේ පුජ්‍යලේ මොකද්ද මේ විරසකයට හේතුව නිකන් මෙයාගේ චරිතේ හැටි එහෙම තමයි අම්මත් ජහලා තමයි මෙව්වා ඉතින් පත්‍රු ගලවලා ඕ කොස්සෙන් ගහුවා කියලා මේ මේවා දම් පාට වෙලා තිබ්බා අපි කිව්වා කෝල් දුන්නා මේ වීල් එක කුලියට අරගෙන ගිහින් එකතු කරගෙන එනවා මේ රෑ මේ දවල් කියලා නෑ යනවා ගිහින් එක් කියනවා ආපහු සුමානියක් දෙකක් ඉන්නකොට ආයෙ ඇවිල්ලා එක් කරගෙන යනවා දැන් බෑනත් ඒ වගේම දුවත් අතර ආරවුල් තිබුණාද ඔව් තිබ්බා එයාට තව නෝනා කෙනෙක් ඉන්නවලු කොහෙද ඒකට දුවට තරහ ගියාම අර ෆොටෝ බලන ෆෝන් එකෙන් බලපුවාම කචල් ගෙදර. එතකොට ඉතින් ගෝරි වෙනවා. ආ මේ අහුණු එකෙන් ගහනවා. මේ යකඩේ මේ වප්පියේ මොකුත් නැහැ ගහනවා. මේ අවුරුද්ද දවසේ ගහලා යකඩ පොල්ලකින් බඩ පාගලා මේ මෙහි කොන්ද යකඩ පාරවල් තිබ්බා. ඉතින් මේ මේ පිළිබඳව පොලිසියට වාර්තා කළේ නැද්ද? ඉතින් කෙරුවා. පොලිසිය කලකන්නේත් නැහැ. දුවට කියවහම දුව ළමයි දෙන්නත් තරම් මෙහාට එන්නේ නැහැ මිනිහට බඩු ටිකක් තරම් යන්න කියලා. දුවහා අනියම් සම්බන්ධයක් ඇතිර ගන්නවා මේ ගල්ගමුව මහානාන්නේරිය නල්ලච්චිය පැත්තේ ඉන්න හාදේක්. ඔව්. මේ කතාව හරිද? හැබැයි ඔහුටත් වයස වරුදු 28. 28. මොකද්ද මේ කතාව? එකට ඉස්කෝලේ ගියේ. මේ කට්ටියම. පොඩි කාලේ ඉඳන් එකට ඉස්කෝලේ ගිහිල්ලා ওই යාළුවම ඇති කරගත්තා. මහානාන්නේරිය. මහානාන්නේරිය. ඇති කරගෙන තමයි මේ අඳුරගෙන මේ යන්නේ ඉන්න පටන් ගත්තේ. එතකොට මෙයාගේ මහත්තයා මේකට කැමති නැහැ. දුවගේ මහත්තයා. කැමති නැතුව ඔහම ඉන්නකොට ඉතින් ඒකටත් දබර වෙනවා. අරයාට කීවට පිළිගන්නේත් නැහැ. ඉතින් කොහොමවත් මහත්තයා නැතුවම මේ පිට මිනිහෙක් එනවාට කවුරුණත් පිළිමේ කැමති නැහැනේ. අකමැත්තක්. අකමැත්තක් තියෙනවා. ඒක අනියම් සම්බන්ධතාවයක්. අනියම් සම්බන්ධතාවයක්නේ. ඒ බව මේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නැද්ද දැනගෙන හිටියා ඒ මේ මේ ඉතින් ඒවට අවවාද කිව්වා කීවා එන්න එපා කියලා එහෙම ඒ කොල්ලා එන්නේ නැතුවත් ඉන්නවා අපි කීවට ඉතින් අපිට එහෙම බලන් හදන්න නැහනේ හොරෙන් එනවා එහෙමත් තිබ්බා ඉතින් මේක සම්පූර්ණයෙන්ම මෙයාගේ මහත්තයා දැනගත්තා නමුත් මේ කතාව මොකද්ද එදා උනේ 2021 8 6 වෙනිදා ඒ ගියා යනකොට ඊට පස්සේ දරුවා දෙකම ඇලෙක්සරායක වහලා ඉතින් දුව බිස්කට් වලින් ඔතලා ඔතලා කොට්ට වලින් වහලා පුතා බිස්කට් වලින් ඔතලා අයිතිත් එකෙන් ඔතලා ඇඳයට කොල්ල පියංකර හිටිය දුවගේ කකුල් දෙක ගාව මේ අර වැර එක දාන පියංකරට තුවාලයක් තිබ්බේ නැහැ කිසිම ලේබින්ජයක්වත් තිබ්බේ නැහැ මායි පුතා එනගිය ගෙට එනකොට කවුරක් හිටියේ නැහැ සිකුරාදා මේ උදේ එහා පැත්තේ එක්කෙනා මේ ගෑනු එක්කෙනා කිව්වා මේ මල්ලි අක්කා නැ ටිකක් හොයලා බලන්න කියලා ඊට පස්සේ මම උදේ මායි අම්මයි ගිහින් බලද්දි උදේ වැටලා ඉන්නවා ඉතින් මේ පාන්දර තමයි මට කෝල් එකක් ආවේ මෙහෙම අක්කා නැ මල්ලි චුට්ටක් හොයලා බලන්න නැටි ඒ කියන්නේ මේ අන්‍යම් සම්බන්ධතාවය පැවැත්තු ප්‍රියංකර තමයි ගෙලවෙලා දාගෙන හිටියේ ඔව් ඒ වගේම මේ පුතා ඔව් ඒ කියන්නේ මොනුපුරා අපේ මොනුපුරා ඉන්දිකා ශාන්ති වනසිංහගේ පුතා වයස අඩු 10ක් වන සෙනිත රාජකරුණා ඔව් අංග පල්ලි පොඩි එක නැහැ හිටිය අපි දෙන්න තමයි ඉස්සල්ලාම ගෙට පෑන්නේ පොඩි එක නැගේ කට බැඳලා දුව හීට් වලින් ඔතලා කොට 20ක් ඉතර දුවගේ වහලා කට බැඳලා තිබ්බා එහා ගෙදර එක්කනා කිව්වා පුතා එකට ඉතර ඇවිල්ලා කතා කරුවා කියලා පුතා කියන මේ ඉන්දිකාගේ පොඩි පුතා එයාට වයස කීයද මොන්ටිසෝරියන යාබද නිවසත් මේ ආසන්නෙම පිහිටි එකක් ඒ දරුවා කීරිතරද නැහැ ආවේ රේනුට 12ටත් එකට අතුවා ගිහින් හරියන වෙලාව කියන්න මන් දන්නේ නැහැ මුරලෝකවත් තිබුණේ නැහැ දැන් මේ සද්ද බද්ද ටික ඇහුන්නේ නැද්ද මේ නැන්නේ කිසිම දෙයක් ඇහුන්නේ එහෙම කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ නෑ ඒ දරුවා මේ ඇවිල්ලා මොකද කිව්වේ මම දුව මේ දුවගේ තමයි මේ ගියේ ඔව් දුව බුදියන් හිටියා ඒ දරුවා හැමදාම ඒ ළමයි මේ හැමතැනම ඇවිදිනවා රෑදවල් ඒගොල්ලන් නැහැ සීමා ඒ ළමයි ඇවිදින් දුවට කතා කරලා නැන්දි නැන්දි කියලා ඊට පස්සේ දුව ඇරිය දොර
ඇල්ල ගෙට අරගෙන බුදු වෙරවණ ඇහුවකෝ අම්මලගේ අම්මායි අයියයි නැහැ කියලා කිව්වා එහෙනම් ළඟ ගෙදරට ගිහිල්ලාද කියලා ඉතේ තියානේ ළමයා බුදු කෙරෙව්වා දැන් සමහර විට හිතන්න පුළුවන් මේ බලන අය දැන් මේ තාත්තට වැඩි හිටියෙක් නමුත් නොතේරුම්කමක් තිබෙනවා ඇති නමුත් මේ දරුවෙක් රෑ 12ට විතර ආවට පස්සේ මේ ගැන හොයලා බලන්න කියලා හිතුනේ නැද්ද හොයලා බලන්න ඒ වෙලාවේ මම හිතන්නේ දුව කෝල් එකක් දුන්න වෙන්නේ ගෙදරට ගෙදර දුන්නාට කතා හිටියේ නැහැ මේක ඉතින් සැකේට තුඩු දෙන කාරණයක් ඉතින් මේ දරුවා රෑ 12ට තමයි මේ ගෙදරට එන්නේ ඒ වගේම මේ ගෙදර පිහිටලා තියෙන්නේ මීටර් 50ක් වගේ පොඩි දුරකින් ඒ වගේම ප්‍රියංග විසින් ඉතාමත් සූක්ෂම ලෙස හඬ නොයසෙන පරිදි ඔවුන්ව ඝාතනය කළාද මේ පිළිබඳව අප තුල පවතින ඇතම් විට මේ නරඹන ඔබේ තුලත් පවතින ඉතාමත් කුකුසක් මම දුටුවා මේ කාරණේම තමයි විදුලිය සහ මුද්‍රිත මාධ්‍ය වෙත ඔබගේ දියණිය පවසලා තිබුණේ අවසරයකින් යුතුව ගෙදරට ආව අවසරයකින් යුතුව ඔබෙන් අදහස් විමසුව සද්ද ඇහෙන්න ඇති කවුරුවත් කතා කරේ නැහැ මරණෝ කියලා කෑ ගන්නෝනේ කවුරු හරි මරණ කොට එයාට යන්න බෑ එයාලා දන්නවා මේ සිද්ධිය කියන්නේ බයයි මුණින් වැල්ල හිටියේ නැහැ පියංගරුල් වැල්ලට හිටියේ අපේ දුවතුරු වැල්ල අපේ අරි පුතා ඇලේට හරවලා තියලා තිබ්බේ ඇඳේට මේ අයගේ කැපුම් තුවාල තිබුණාද දුවට මෙතෙන්ට ගහලා පුතාට මෙතෙන්ට එකක් ගහලා මෙතෙන්ට එකක් ගහලා දුවගේ මේ මෙතනක් තිබ්බා මෙතනක් තිබ්බා දුවගේ කරාඹ ගලවලා ඉතින් ලේ දීලා බීච්චියේ බීමයි පුතාගේ ඉතින් ඒකෙදි පේන්නේ ලේ ගොඩ බිට්ටියටලි බිට්ටි ඇනලා ඔළුව මෙහෙම අඟාරි ගිහිල්ලා ඔළුව වටේටම මුණින් දාලා මම බලනකොට මුණින් දාලා හිටියේ කොණ්ඩයක් මෙහි ගන්න දෙන්නේ ආයේ ලේ වලින් මැලියන් වාගේ මේ වෙලාව අපි මේ කතාව රූපවාහිනිය ඔස්සේ ප්‍රවෘත්ති ඔස්සේ විදුලි මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අපි දැක්ක බැලුවා ඔව් මේ කතාව ඔබට දැන් තේරෙනවා ඇති මේ අනියම් සම්බන්ධතාවය නිසා ඔව් මේ ඉන්දිකාගේ වැඩිමහල් පුතා වයසරු 10ක පසු වන පුතත් ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ඉන්දිකත් ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම මේ අනියම් සම්බන්ධතාවය පැවතුවා යැයි සැලකෙන ප්‍රියංග නැමැති වයසරු 28ක තරුණයත් එම ස්ථානයේම ගෙලවැල දාගෙන මිය යනවා. මේ කතාව ගල්ගම පොලිස් ස්ථානය මගින් සහ නාන්නේරිය පොලිස් ස්ථානය මගින් එහි ස්ථානාධිපතිවරු හොඳ ආකාරව විමර්ශන කටයුතු සිදුකොට මේ මොහොතේදී අවසන් වෙලා තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට මේ ඝාතනය සිදුකොට ඇත්තේ මේ ප්‍රියංග විසින් බව හෙළි වී තිබෙනවා. වෛද්‍ය පරීක්ෂණ සහ අනෙකුත් ස්ථානීය විද්‍යාත්මක පරීක්ෂණ ඔස්සේ එහෙම නැත්නම් අපි සොකෝ පරීක්ෂණ ඒ අනුව මේ සියලුම පරීක්ෂණ ඔස්සේ අද තහවුරු වෙලා තිබෙනවා ප්‍රියංග තමයි මේ ඝාතනය සිදුකොට තිබෙන්නේ කියලා. බෑන කීවා. රණ්ඩු වෙනකොටත් කියනවා. දහවතක් ආවන නිවාඩු දහවතාවම කියනවා දබර වෙනකොටත් කියනවා මට ඕන තැනක ඒ කියපු වචනේ නොකිය ඉන්න බෑ ඕන කෙනෙක් එක්ක කිය හැකි බය නැතුව මරනවා කියන කතාව දෙන්නම එකට දාලා මරනවා කිව්වා මරනවාම කිව්වා ඒ මේ ඒවා නොකරන්න ඇති ඒ වුණාට ඒ වාගේ දේවල් කියන්න හොඳ නැහැ දරුවන්ටත් එක්ක මේ කතාව අපි ඔබට වාර්තා කළ යුතුයි කියලා හිතුවේ මේ කතාවනොත් අපිට ඉගෙනගත හැකි පාඩමක් තිබෙනවා. බොහෝ අය මේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන පුද්ගලයන් පවා එක දවසින් දෙකෙන් අනියම් සම්බන්ධතා ඇති කර ගන්නවා. මේ කතාවෙන් අපිට ගත හැක්කේ මේ අනියම් සම්බන්ධතාවයක් නිසා දෙදෙනා යම් බහිම්බස් වීමක් සිදු වුණාට පසුව මිය ගියා නම් කමක් නැහැ. කමක් නැහැ. නමුත් මේ වයස අවුරුදු 10ක දරුවා. දරුවා. දරුවත් අයට බිලි දුන්නා. අර දෙන්න මරුවා මරලා මේ දරුවා හිටියොත් දරුවා කියනවා මේක. මිනිහා එතකොට හිරේට යනවා ජීවිතාන්තය දක්වා. ඒකට තමයි දරුවත් මැරුවේ. දුක ආදරයක් හිතපපුවක් ලේකැක්වීමක් ඇත්තෙම නැහැ. ඉන්දිකත් ඒ වගේම මේ වයස අවුරුදු 10ක පසු වුණ ඔබේ මුණුපුරා. මේ යනවනේ මෙතන. ඉතින් මේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු වුණේ කොහෙද? එයාගේ මහත්තයා ආවා. ඇවිල්ලා මේ මොරගොල්ලාගමට අරන් ගියා මේ කුරුණෑගල ඉස්පිරිතාලෙන් අර මේ සීසීආර් පරීක්ෂණ කරලා එතනින් පස්සේ මේ මොරගොල්ලාගම අරන් ගියා එයාගේ ගමට කසාද මහත්තයා ගෙදර අරන් ගිහිල්ලා අවසාන කටයුතු ඉවර කරලා අපි ගියා ගිහිල්ලා ඒවත් භූමි දාන කරලා ඒ ඉවරලා තමයි ඇවිල්ලා මේ දැන් ඉතින් ඔය පෙරේ 10 දවසේ දානේ මෙහෙත් දුන්නා එහෙත් දුන්නා එකට සිටපු පවුලක්
බෙදී වෙන් වී ගියේ හැටි හැටි ජංගම දුරකථනය පාවිච්චි කරන විට එක දවසින් එක රැයෙන් පෙම්වතා පෙම්වති වෙනවා වෙනවා ඉතින් බොහෝ කාලයක් ඇසුරු කර ස්වාමියා බිරිඳ එකට හිටපු අය වෙන් වෙනවා වෙන් වෙනවා ඒක තමන්ගේ මහත්යත් එක්ක විශ්වාසයක් තියෙනවා නම් කියන්න ඕනේ ටක් ගාලා ආවල් කෙනා මට නිතරම කෝල් ගන්නවා මෙහෙමයි කියලා එතකොට එයා ඒක කියලා නවත්තනවා එහෙම නැත්නම් ඒකට රාජකාරී තියෙනවා එක්ක මෙහාට වෙලා ඉන්න ඕනේ එහෙමත් නැහැ දුවගෙත් වැරද්දක් තියෙනවා වැරද්දක් තියෙනවා එතකොට අපි හොඳයි කියන්නේ එතකොට තමනුත් දැනගන්න හැදින්න අද සමාජයේ මෙහෙමයි ඉන්නේ මට ළමයි දෙන්නෙක් ඉන්නවා ජීවත් වෙන හැටි ඒව හිතන්නේ මේ ආදරණීය තාත්තා මේ මුළු පවුලක්ම රැකගත්තේ අපිට පේනවා ඇති පිටිපස්සේ පොල්ලි පොල්ලි පල්ලම් මේ අත් දෙකෙන් දැන් වයස කීයද තාත්තේ 65යි 65 තාමත් පොල්ලි පලනවා විශ්වාස කරන්න මේ අත්වල අත් දෙක පෙන්නුවොත් අපිට පෙන්වන්න පුළුවන් තාමත් කරගැට දරුවෙක්ව හදන්නේ අර උණුහපුලුවාට තමන්ගේ දරුවා මැණිකක් කියලා කියනවනේ ඒ වගේ තමයි හැම දරුවෙක්ම දෙමෝපියෙකුට මැණිකක් මේ කඳුළු වැටෙන්නේ මේ තාත්තා නොකියන කතා කොච්චර ඇත අඬවන්නට එපා අඬවන්නට එපා මේ අපරාධයක් පිළිබඳව සොයා බැලීමේදී සිවිල් ජනතාවට වඩා වඩා මේ අපරාධයක් පිළිබඳව පොලිස් ඇසින් විමර්ශන කටයුතු සිදු වෙනවා. ඒ වගේම හදිසි මරණ පරීක්ෂණය මේව පවත්වා වුන් කණ්ඩායමක් මගින් තමයි තීන්දුව කරන්නේ කවුද මේ වගකීම්ත්තා කියලා. ඉතින් දැන් ඔහු ඔප්පු වෙලා හමාරයි. නමුත් ඔහු ජීවිතෙන් වන්දි ගෙවන මේ ප්‍රියංග නැමැති වයස අවුරුදු 28ක පසු වන තරුණයා. ඉතින් අපි එක දෙයක් ඔබෙන් ඉල්ලනවා. සම්බන්ධතාවය පවත්වන්නට පෙර ඔබේ දරුවා ගැන සිතන්න. ඔබගේ පවුල ඔබගේ කුටුම්බය රැකගැනීමට නිති වෙහෙස දරන්න. යම් කිසි ගැටුමක් ඇති වූ හොත් ඒ පිළිබඳව ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ වගේම වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ප්‍රදේශයේ හෝ යම් ආගමික ස්ථානයක පූජකවරයෙක් ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මේ කතාව කියන්න. හැබැයි ඒට සුදුසු අය බලා ඔබේ කතාව කියන්න. ඉතින් මේ කතාව කියලා මෙවැනි අනතුරක් වළක්වා ගැනීමට ඔබත් කටයුතු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. නැවත මෙවැනි ඝාතනයක් ඇති නොවන්නටයි මේ වගකීමෙන් යුතුව මේ කතාව අපි ඔබට වාර්තා කරන්න. ඒ වගේම අපි ඒකපාක්ෂිකව වාර්තා කළයි කියලා යම් අයෙකුට චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. නමුත් මේ සිදුවීමේ ඉන්දිකා ශාන්ති වනසිංහගේ ආදරණීය සැමියා ඔහු මෙරට රජයේ රැකියාවක් කරන නිසා ඔහුට හැකියාවක් පවතින්නේ නැහැ මාධ්‍යයක් ඉදිරියේ ඉදිරිපත් වන්නට ඇතැම් විට. ඔහුටත් යම් මොහොතක අපිට කතා කරන්න පුළුවන් නම් අපි විවෘතයි. මොකද අපි මේ මේ කතාව කියන්නේ හදන්නට හැදෙන්නට ඉන්න අයට මේ ඉන්න අයට මේ කතාවත් යම් උගත හැකි පාඩමක් නිසා. එහෙනම් බොහොම ස්තුතියි. ඒ වගේම බාල මල්ලි මේ කතාවට අතනින් පතර අපි එකතු වුණා. මල්ලිටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ දුක නැවත දෙමෝපියෙකුට නොදැනෙන්න වගකීමෙන් කටයුතු කරමු. බොහොම ස්තුතියි. මේ ඝාතනයේ සැලසුම් කරුවා ප්‍රියංග තුසිත කුමාරගේ නිවසටත් අපි ගියා. ඒ වගේම ප්‍රදේශවාසීන්ගෙන් අපි විමසා බැලුවා මෙහි තතු කුමක්ද යන වග. එහිදී අපිට අනාවරණය වුණා ප්‍රියංග මීට සති කිහිපයකට උඩදී මේ අදාළ විවාහක කාන්තාව තමන්ගේ නිවසට රැගෙන යනවා. දෙමෝපියන් ඔහුට අවවාද කරනවා. විවාහක කාන්තාවක් තමන්ට විවාහයට සුදුසු නැති වග ඕන් පවසනවා. ඒත් සමගම මෙය නීති පොත්වලත් පොලිසිය පොතෙත් ලියවෙනවා. මේ කාරණාව දිගින් දිගටම පැසව පැසවා තිබුණු කාරණාවක් බවට අපිට හැඟී යනවා. ප්‍රියංග පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් විමසන විට ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ අපිට පවසා සිටියේ ප්‍රියංග දුම් වැටියක්වත් පාවිච්චි කරන පුද්ගලයෙක් නොවන වගයි. නමුත් මේ ඝාතනය දක්වා ඔහු පිවිසෙන්නේ ඇයි පෙළඹෙන්නේ ඇයි මේ කාරණය ඉතාමත් කුතුහලයට තුඩු දෙන කාරණයක්. පසුගිය 6 වනදා මේ සිදුවන ද්විත්ව ඝාතන දෙක විශේෂයෙන්ම 28 වියැති දෙදරු මවත් ඇයගේම වැඩිමහල් දරුවා වයස අවුරුදු 10ක පසුණු දරුවාත් ඝාතනය කොට වයස අවුරුදු 28ක මේ අනියම් සම්බන්ධතාවයේ පැවැත් වූ තරුණයා
එම නිවසේදීම ගෙලවැල දාගෙන මිය ගිය බව පරීක්ෂණ කටයුතු වලින් ඔප්පු වී හමාරයි. මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ගල්ගමුව පොලිස් ස්ථානයේ මගින් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීවද සොයිසා මහතා, ඒ වගේම ගල්ගමුව නාන්නේරිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ජයරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළා. ඒ වගේම මෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කල්පනා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙහි විත්තිකරුවා චූදිතයා මේ වන විට ගෙල වැළදාගෙන මියගොස් අවසන්. නමුත් රටට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමිනුයි මේ ද්විත්ව ඝාතනය සිදුවන්නේ. ඉතින් කාලයට ඉඩ තිබෙනවා වෙනස් වන්න. ඔබට ඉඩ තිබෙනවා වෙනස් වන්න. අනියම් සම්බන්ධතාවයක මුල අග මැද විසදූ හැටි. ඉතින් අපි වෙනස් වෙමු. සමාජයේ යථාර්ථය අපි අවබෝධ කරගනිමු. මේ වැඩසටහනේ බලාපොරොත්තුව එයයි.